ගයක් හදන්නද plan එක? හිත හිත ඉන්න එපා. plan කරන තැන ඉඳන් පදිංචි යන කම වැඩි අපිට බාර දෙන්න. Houseplan.lk නුවර පාර කඩවත 07 03 800 500. අද දවසේ ආදරය සම්බන්ධයෙන් වැඩිපුර කතාබහට ලක් වෙන දවසක්. ආදරවන්තයෝ ගොඩක් මුණ ගැහෙනවනේ. අපි කියනවා මේ ආදරවන්තයෝ මුණ ගැහුණු වෙලාවට බොහෝ දේවල් කතා කරනවා. ඒ අතර ඔවුන් ගොඩක්ම කරන්නේ සිහින මාලිගා හදනවා කියලානේ. සිහින මාලිගා හදන්නේ නැතුව ඇත්තටම ඔබේ ආදර කැදැල්ල ලස්සනට හදාගන්න හැටි අපි කියලා දෙන්න සූදානම්. අදත් සිකුරාදා සූර්ය විමනේ පහන් පියස විශේෂාංගයෙන් Houseplan.lk වෙනුවෙන් අදත් අපිත් එක්ක එකතු වෙනවා ශෂිනි ප්‍රේමරත්න. සුබදැසනක් ශෂිනි. සුබදැසනක්. ශෂිනි දැන් ගොඩක් දෙනෙක් කරන කාරණාවක් තමයි තමන්ගේ ජීවිත කාලය පුරාවටම මේ ගේ හදන එක. ගේ හදන්න එක්තරා කාලවකවානුවකදී පටන් ගන්නවා. හැබැයි වයසට යන තෙක්ම මේ ගෙදර හදන එකමයි කරන්නේ. එහෙම නැතුව ගයක් හදාගන්න විදිය ඔබ කොහොමද පැහැදිලි කරන්නේ? ඔවමින දැනට ලංකාවේ තියෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ඉක්මනින් ගෙයක් හදාගෙන පදිංචියට යන්නේ කියන තියෙන ප්‍රශ්නේ. ඒකෙදි අපි කියනවා මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ plan එකක් හදාගන්න එක. කියන්නේ නිවාස සැලැස්මක් හදාගන්න එක. මේකෙදි නිවාස සැලැස්මක් කියන එක වැරදියට තේරුම් ගන්න එපා. මොකද අපි මේ නිවාස සැලැස්මක් කියන එකෙන් අදහස් කරන්නේ ගෙයක් හදාගන්නකොට පාවිච්චි කරන අංග ලයිස්තුවක්. ඒකෙදි ඔබලන්ට පුළුවන් හිතන්න දැන් ප්‍රධාන කොටස් දෙකකට අපි මේක බෙදමු. ඒ කියන්නේ එක පළවෙනි කොටස තමයි අපේ හිතේ තියෙනවා කාමර දෙකේ ගියද්ද තුනේ ගියද්ද හතරේ ගියද්ද තට්ටු දෙකද තුනද ඒ විදිහට වෙනවා. ඊරමතර බාත්รูම් දෙකක්ද තුනක්ද සමහරලාට මට ඕන ඇටච් බාත්รูම් එකක් ඒ වගේ හිතෙන්න පුළුවන්. සමහර අයට තියෙනවා විශේෂ ඒ කියන්නේ කාලයක් තිස්සේ නම් මගේ සිහින නිවහන මේ විදිහට වෙන්න ඕන කියන බලාපොරොත්තුවක්. ඒකෙදි වැරන්ඩ එකක් වොයිඩ් ඒරියා එකක් ලොකු ටෙරස් එකක් එහෙමත් නැත්නම් පොඩි මිනි බාර් එකක් ඒ වගේ අදහස් තියෙනවා සමහර අයට. ඉතින් ඒ වගේ දේවල් අපි ඉස්සලාම ලිස්ට් එකකට ගන්න ඕනේ. ඊට පස්සේ තමයි දෙවෙනි ප්‍රශ්නේ. මේක තමයි අපිට වැදගත්ම ප්‍රශ්නේ. මොකද අපේ එදිනෙදා ජීවිතේ ගෙවාගෙන යනකොට ආර්ථිකයට බලපාන දෙයක් තමයි මේ ගෙයක් හදාගන්නවයි කියන එක. එතකොට ඒ ගේ හදාගන්නකොට අනිවාර්යෙන් අපි හිතන්න ඕනේ මේක plan කරනකොටම මගේ ගෙදරට මං කීයක් වියදම් කරන්න පුළුවන්ද කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු මගේ ළඟ දැන් يعني ඔයගොල්ලෝ ළඟ ලක්ෂ 20ක් තියෙනවා ඉතුරු කරපු. ඊට පස්සේ ඔයගලන්ට ලෝන් එකකින් ගන්න පුළුවන් ලක්ෂ 30ක්. ඒ අතරතුර කාලෙදි අපි හිතනවා අපි අවුරුද්දකින් ගේ හදලා ඉවර කරනවා. ඒ අවුරුද්ද ඇතුළත මට ලක්ෂ 5ක් ඉතුරු කරගන්න පුළුවන්. ඒතර මුළු බජට් එක හැදිලා තියෙනවා ලක්ෂ 55ක්. එතකොට දැන් ඔයගල අතේ තියෙන ලක්ෂ 55යි අපි පළවෙනියටම කරා මේ හිතේ තියෙන gedara list down කරා අපි මේ විදිහට තමයි හදන්නේ. ඒකෙදි ප්‍රධානම දේ තමයි Houseplan.lk ආයතනයත් එක්ක එකතු වුණොත් ඔයගලන්ට පුළුවන් මුලින් ඉඳන්ම කොහොමද මේක කරන්නේ කියලා. මොකද අපිත් එක්ක කතා කරන්න යන සමහර කස්ටමර්ස්ලාට තේරෙන්නේ නැහැ මේක කරන්නේ කොයි විදිහටද කියන එක. ඒකෙදි අපිත් එක්ක එකදොර අපි වැඩි වෙලාවක් අරන් කතා කරන්නේ මොනවාද Tamanට අවශ්‍ය කරන විශේෂ දේවල් මොනා හරි තියෙනවද? එතකොට බජට් එක කොහොමද වෙන්න ඕනේ? කරන රැකියාව මොකක්ද? ඒකට ගැළපෙන ඒතර ලෝන් එකකට යනවා නම් කොයි වගේ amount එකකට දාන්න පුළුවන් කියන එක අපි කතා කරනවා. ඊළඟට දැන් අපි හිතමු දැන් ලක්ෂ 55ක් තමයි අපිට ගන්න පුළුවන් අතේ තියෙන මුදල. ඒ වුණාට අපි කොහොම හරි ලිස්ට් ඩවුන් කරගෙන යනකොට අපිට ලක්ෂ 70ක විතර බජට් එකක් එනවා මේ දේ කරන්න. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මට දැන් කොහොම හරි ලක්ෂ 70ක බජට් එකේ තියෙන ගියක් තමයි හදාගන්න ඕනෙත්. එනට අතේ තියෙන්නේ 55යි. එතකොට ඒ වගේ වෙලාවක අපි ගේ හදන්නේ නිකම්ම පටන් ගත්ත කියලා හිතමු සැලැස්මක් නැතුව. එතකොට ලක්ෂ 55ත් අතේ තියෙන ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ලෝන් එකක් අරගෙන තියෙනවා නම් ඒ ලෝන් එකත් සම්පූර්ණයෙන් ගෙවාගෙන යන්න වෙනවා මුළු ජීවිත කාලෙට. මොකද මේක කරන්නේ ජීවිත කාලෙම කරන ආයෝජනයක් මේක. එතකොට අපේ 55 ඉවර වෙනකොට ගේ හැදිලත් නැහැ. සල්ලි ටිකක් ඉවරයි. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ නිවාස සැලැස්මක් හදන එක නෙමෙයි පළවෙනියටම කරන්න ඕනේ ගේ හදන්න plan එකක් හදාගන්න එක. කියන්නේ නිවාස සැලැස්ම කියන එකෙන් අපි අදහස් කරන්නේ මුල ඉඳන්ම කොහොමද අපි මේක කරන්නේ කියන එක. එතකොට අපිට සමහර වෙලාවට ගෙයක් ලක්ෂ 70ක ගෙයක් හදන්න වෙනවා 55. එතකොට අපි දැනගන්න ඕනේ මේකෙදි කොයි වගේ මොහොතකද මේ වැඩ කොටස නවත්තන්නේ කියන එක. ඒක කරගෙන යන්න කලින් අපි තීරණය කරන්න ඕනේ. මොකද සමහරවිට අපි ගෙයක් හදාගෙන යනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මුලින්ම අපි ස්ලැබ් එකක් දාලා නවත්තනවා. එතකොට ස්ලැබ් එකක් දැම්මම ඕගොල්ලෝ දැනට ස්ලැබ් එකක් දාපු ගෙදරක නම් ඉන්නේ දන්නවා ඇති හොඳටම කොයි වගේ
මොහොතකද ඉන්න කියන්නේ ඉන්න හැම වෙලෙම එක්ක රස්නේ තියනවා තැම්මි තැම්මි ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඊළඟ ප්‍රශ්නේ තමයි ඊළඟ කොටස ලින්ක් කරනකොට ලින්ක් කරගන්න බැරි වෙන ප්‍රශ්න එනවා. ඒතකොට ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ වහින කාලට වතුර ලීක් වෙනවා. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එනවා. කිසිම සැලැස්මක් නැතුව මේක නතර කරන්න ගියොත්. ඒ හින්දා අනිවාර්යෙන් අපි මුලින්ම කරන්න ඕනේ ඒ වගේ බජට් එක වැඩි වෙලා තියෙන අවස්ථාවකදී අපි තේරුම් ගන්න ඕනේ මොනවාද මට දැන් ඕනේ. ඒ කියන්නේ අපි පල්ලෙහා තට්ටුවක් හදනවා නම් පල්ලෙහා තට්ටුවට එක්කෝ අපි කතා කරන්න ඕනේ ටෙම්පරරි වහලයක් ගන්නවාද. එහෙම නැත්නම් අපි හිතමු මට දැන් පල්ලෙහා තට්ටුවනේ හදාගෙන යන්න ඕනේ. එතකොට මට එක කාමරයක් මදි පල්ලෙහා තට්ටුවට. අපි එතකොට කාමර දෙකක් ගන්න ඕනේද? ඊට අමතරව සාලේ ටිකක් ලොකු කරනවාද? ඒ වගේ දේවල් කතා කරන්න ඕනේ අමිලා. ඇත්තටම මේ අපිත් එක්ක එකතු වෙන්න වෙලා ඉන්නකොට අපි මුලින්ම කරන්නේ ওই ටික ලිස්ට් ඩවුන් කරන එක තමයි. ඇත්තටම ශෂිනි ඔය කියපු කතාවත් එක්ක අර ජීවිත කාලය පුරාවටම තමන්ගේ ගේ හදන එක ගැන හිත හිත ඒ වෙනුවෙන් ලත වෙනවට වඩා ශෂිනි කියපු විදිහට හොඳ ප්ලෑනක් සැලසුමක් එක්ක තමන්ගේ ගේ හදන්න යමු වෙනවා නම් ගොඩක් වටිනවා. ශෂිනි අනිත් කාරණාව තමයි අපි හැමෝටම අවශ්‍යතා ගොඩාක් තියෙනවා. හැබැයි අතේ තියෙන්නේ සීමිත මුදල් ප්‍රමාණයක්. ගයක් හදන්න ගියාමත් මේක ලොකුවට බලපානවා. අතේ තියෙන්නේ සීමිත මුදලක්. කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි එකතු කරගත්තේ. හැබැයි ගයක් හදන්න හදද්දී අපිට එකතු කරන්න ඕන නව අංග අලුත් කොටස් පිළිබඳ විවිධ අවශ්‍යතා මතුවෙනවා. එහෙම කෙනෙක් කොහොමද තමන්ගේ නිවස සැලසුම් කරන්න ඕන? ඔව් අර මම මුලින්ම කිව්වා වගේ කියන්නේ තමන්ට ඕනේ දේ මැද්දෙදි කරන්න යන්න එපා. එතකොට තමයි හිර වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ අර මම කලින් කිව්වාගේ අපි සැලැස්මක් හදා ගන්න ඕනේ. මම මේ කොටස තමයි කරන්නේ. මම ලක්ෂව 70ක ගයක් තියෙනවා නම් මට අතේ තියෙන්නේ 55යි නම් යන්න පුළුවන් 55කට නම් ඉස්සලාම ඔයගොල්ලෝ හිතන්න ඕනේ 55 මොනවද මට ඉවර කරගන්න පුළුවන්. එතකොට එක්ක අපිට පුළුවන් ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න. ඊට පස්සේ අපිට සල්ලි එකතු කරගෙන ඉතුරු කොටස හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් ස්ට්‍රක්චර් එකේ පල්ලෙහා තට්ටුව ෆිනිෂ් කරගෙන අපිට ෆ්ලෝ එකෙන් ටයිල් ලයින් කරලා ඒ වගේ දේවල් කරලා බජට් එක අඩු කරන්න පුළුවන් අමිල. අපිට පුළුවන්කම ලැබෙනවා අදත් නිවාස ආකෘතියක් ගැනත් තියෙනවා ශෂිනී. ඒ ගැනත් කතා බහ කරන්න. හරි. Houseplan.lk හඳුන්වා දෙන දැන් විශේෂ පැකේජ යටතේ කොහොමද මේ නිවාස සකසන්නේ කියන කාරණාව තමයි අපි පැහැදිලි කරන්නේ. ආකෘතියක් අපි ගිය සතියේත් පෙන්වුවා ශෂිනී. කතා කරන්න පුළුවන් මේක පැහැදිලි කරන ගමන්. හරි. අමිල මම කියන්නම් දැන් අපි මේ අරගෙන තියෙන මොඩල් හවුස් එකට එන්න කලින් අපි ලෑන්ඩ් එකක් ගත්තොත් එහෙම සමහර වෙලාවට අපේ බජට් එකත් එක්ක ලෑන්ඩ් එකත් වෙන ලෑන්ඩ් එකකින්ද බජට් එක වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ හිතන්නේ සමහර වෙලාවට බෑවුමක් සහිත ඉඩමක් තිබුණොත් එහෙම අපිට තියෙන ගානට වඩා සල්ලි යට කරන්න වෙනවා මේකේ හදන්න. ලක්ෂ 20කින් හදලා ඉවර කරන්න පුළුවන් ඉතින් සමහර වෙලාවට තව ලක්ෂ 5ක් විතර වැඩිපුර යන්න පුළුවන්. ඒකෙදි අපි මේ අදහස් කරන්නේ සම්පූර්ණයෙන් ෆ්ලැට් ලෑන්ඩ් එකක් අපිට ඕනේ ගයක් හදන්න ඒ වගේ දෙයක් නෙමෙයි. මොකද මේ කරන ආයෝජනය උඹලා කරනකොට දෙපාරක් හිතන්න ඕනේ. සමහර වෙලාවට ලෑන්ඩ් එකේ ලොකු වැලියව එකක් නැති වෙන්න පුළුවන්. උඹලා ලොකු වැලියව එකක් තියෙන ගයක් හැදුවට මේ කරන ආයෝජනේ තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒකත් එක්ක අපි බලන්න ඕනේ මේක කරන ආයෝජනයත් එක්ක කොයි විදිහටද මේ ගයක් ඩිසයින් කරන්නේ මොන වගේ ලෑන්ඩ් එකකටද කියන එක අපි සාමාන්‍යයෙන් වාස්තු චෙක් කරනවා. අනිවාර්යෙන් වාස්තු චෙක් කරන්න ඕනේ මූලිකව. ඒ අනුව අපි මූලික දිශාවලට අනුව වාස්තු චෙක් කරනවා. මේ ගෙදරත් හදලා තියෙන ඒ විදිහට අපි සාමාන්‍ය නීති රීති කිහිපයක් තියෙනවා. ඒකෙදි කුස්සිය අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ගිනිකොනට. 99%ක්ම ගිනිකොනට ගන්න ඕනේ. එහෙමත් බැරි නම් අපිට පුළුවන් වයඹට ගන්න. ප්‍රධාන නිදන කාමරේ නිරිත පැත්තට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඊට අමතරව අපි කියනවා ප්‍රධාන දොර උතුරට හෝ නැගෙනහිරට දානවා නම් වඩාත් සුබයි කියලා. අපි බලමු මේ 154.75කින් හදන්න පුළුවන් මේ බජට් හවුස් එක අපි කොහොමද මේ වාස්තු වලට අනුව ඊට පස්සේ අපි මෙහෙම ප්ලෑන් කරලා හදාගෙන තියෙන්නේ මේ ගෙදරත් මේ මොඩල් හවුස් එක අපි බලමු කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියලා. ඒකෙදි අපේ මේ ගෙදර පාර තියෙන්නේ බස් නාහිර පැත්තට මූණලා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේකට ආවට පස්සේ කාපෝච් එක තියෙනවා. කාපෝච් එකත් එක්කම මේන් ඩෝ එක තියෙනවා. අපි උතුරු පැත්තට තමයි මේන් ඩෝ එක අරගෙන තියෙන්නේ. අපි මේ ගෙදර ප්‍රධාන වශයෙන් අපි ඕනම ගේක අනිවාර්යෙන් බලන දෙයක් තමයි හයිට් එක. මොකද මේ ගෙවල් රස්නේ වැඩි වෙන එක අඩු කරන්න තමයි අපි ඒක ගන්නෙ. අපි පොඩ්ඩක් ගෙදර උසින් වැඩි කරලා තියෙනවා. ඊට අමතරව හැම තැනටම ජනෙල් දාලා තියෙනවා. උගලන්ට එක්ස්ටීරියර් වියව එකෙන් බලන්න පුළුවන්. මොකද අපිට ගේ ඇතුළට ආලෝකය ඒ වගේම වාතාශ්‍රය ගන්න ඕනේ හින්දා තමයි අපි එහෙම කරන්නේ. මේ ගෙදර අපි ඇතුළට ගියොත් එහෙම උගලන්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන දොරෙන් ඇතුළට එනවත් එක්කම අපිට තියෙනවා ලිවින් ඒරියා එක.
ලිවින් ඒරියා එකත් එක්කම 17යි 15ක ලිවින් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගියොත් එහෙම තියෙනවා දකුණු අත පැත්තේ මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා නිරිත පැත්තට වෙන්න ගිනි කොනේ කිචන් එක තියෙනවා හයිඩින් ස්ටෙයා කේස් එකක් තමයි අපි මේ ගෙදර පාවිච්චි කරලා තියෙන්නේ. මොකද සමහර ලාට ඕගොල්ලෝ ස්ටෙයා කේස් එකක් ඩිසයින් කරනවා සාලේ මැද්දේ. ඒකෙදි ලොකු ඉඩක් නාස්ති වෙලා තියෙනවා ස්ටෙයා කේස් එකට. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මේ විදිහට වෙනස්ම කියන්නේ ස්ටෙයාකේස් එක වෙනමම තියාගත්තොත් එහෙම ඒක යට කබඩ්ස් ගහන්න උනත් ඒ වගේ දේවල් කිහිපයක්ම කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඊළඟට බලමු උඩ තට්ටුවට යන්න ගිහිල්ලා. මම මුලින්ම පෙන්නනම් මේකේ ඉන්ටීරියර් වීව් එක පල්ලෙහා තට්ටුවේ. මම කිව්වා වගේ මේ තියෙන්නේ අපි ලිවින් ඒරියා එකට ආවම 17යි 15ක ලිවින් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ කිචන් එක 10යි 10 කිචන් එක තියෙනවා ගිනි කොන පැත්තේ. මා බාත්รูම් එක තියෙනවා 10යි 6. ඒකෙදි අපි නිතරම මේ බාත්รูම් එකේ දොර ලිවින් එකට පේන්නේ නැති වෙන්න අරගෙන තියෙනවා මේ පැත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක නිරිත පැත්තට වෙන්න. ඒකෙදිත් අපි ජනෙල් පාවිච්චි කරලා තියෙනවා. අනිතක කාමරයකට සාමාන්‍යයෙන් ජනෙල් දෙකක් ඒ කියන්නේ දෙපැත්තකින් දැම්මොත් එහෙම ප්‍රයිවසි එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා අපි මේක ඩිසයින් කරනකොට අපි එක පැත්තකට විතරක් ජනෙල් අරන් තියෙනවා. මේ පැත්ත අපේ මේ ස්ට්‍රක්චර් එකේ නැගෙනහිර වෙන හින්දා අපි මේ පැත්තටත් නිතරම දොර ජනෙල් දාලා තියෙනවා වැඩි හරියක් ආලෝකය ලබා ගන්න පුළුවන් වෙන විදියට. අපි ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් පාවිච්චි කරලා තියෙනවා ලිවින් ඒරියා එකට. මේ තියෙන උගලන්ට පේනවා ඇති ස්ටෙයා කේස් එක අපි හයිඩ් කරලා තියෙනවා. එතකොට වැඩි ඉඩ කොටසක් ගිහිල්ලා නැහැ ස්ටෙයා කේස් එකට. අපි දැන් මේකත් එක්ක ස්ටෙයා කේස් එකෙන් අපි උඩට ආවහම තියෙන මෙව් එක කොයි විදියද කියලා බලමු. මේකෙදි අපි ලොබි එක තියෙනවා අඩි 17යි 10ක ලොකු ලොබි එකක්. ඊට පස්සේ බෙඩ්රූම් දෙකක් තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා 10යි 12 10යි 10 අනිත් බෙඩ්රූම් එක තියෙනවා. ඊට අමතරව බැල්කනි එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ප්‍රයිවට් බැල්කනි එකක්. අපි මේකෙදි කැනොපි අරන් තියෙනවා කොන්ක්‍රීට් කැනොපි වලින් ඩිසයින් එක අරන් තියෙනවා. ශසිනි දැන් අපි 160කට අවම වියදමකින් කරන්න පුළුවන් නිවාසයක් නේද? ඔය ඒ වගේම තමයි ශසිනි දැන් කාලය ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. කොයිතරම් කාලවකවානුවක් යනවද මේ වගේ නිවාසයක් හදාගන්න කියන්නේ? ඔව් මේකෙදි අමිල කාලවකවානුව ගැන අපි මේක මාස 8කින් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනිවාර්යෙන් මාස 8ක් ඇතුළත මේක හදන්න නම් අර කිව්වා වගේ අපි මුලින්ම දැන් මම කිව්වේ කස්ටමර් මේ විදිහටයි වෙන්න ඕනි කියලා. එතකොට ඒ කස්ටමර් හිතනවා නම් තමන්ට ගැළපෙන මේ ගෙදර හදන්න මම 154ක් වියදම් කරන්න වෙන්නේ මාස 8කින් අවුරුද්දකින් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ මේ ලක්ෂ ගාන එකතුක 154 එකතු කරගන්න ඕනේ මාස 8කින් ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙන විදිහට. ශෂිනි දැන් අපි නිවාස ආකෘතිය දැක්ක පැහැදිලි කරගත්ත. ඒ වගේම අපිට රූ සටහන් ටිකක් තියෙනවා බලන්න පැහැදිලි කරන්න පුළුවන් ඔබට මොනවද කියලා. මේ තිනාමල මේ ගෙනත් තියෙන එකේම 3D design එක අපි අපේ කස්ටමර් කෙනෙක්ට මේ 3D එක දෙන්නේ මොකද 2D plan වලින් කිව්වට ඇත්තටම තේරුම් ගැනීම අපහසුවක් තියෙනවා. දැන් අපි මේකත් එක්ක ඉන්නේ හින්දා අපිට තේරෙනවා අඩි 10යි 15 කියන්නේ මොකද්ද කියන එක කොච්චර ප්‍රමාණයක්ද කියන එක. නමුත් අපේ කස්ටමර් කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ. ඒ හින්දා අපි අනිවාර්යෙන් කරන දෙයක් තමයි 3D model එකක් මේ විදිහට design කරන එක. මේ පේන විදිහට. එතකොට අපි මේකට දාලා පෙන්නනවා ගෙදර කාමර කොයි size ද. එතකොට මේ කාමරේ තියන්න පුළුවන් master bedroom එකක් නම් ඇඳ තියන්න පුළුවන් ඩබල් බෙඩ් එකයි කබඩ් එකයි තිබුණාම ඉඳ කොච්චර ඉතුරුද මේ වගේ සම්පූර්ණ view එකක් අපි පෙන්නනවා වටේම. ඔගලන්ට පේනවා ඇති ජනෙල් දාලා තියෙන්නේ කොහොමද කැනොපි දාලා තියෙන්නේ කොහොමද ඊට පස්සේ වාහනේ පාක් කරාම කොයි වගේ ඉඩ කොටසක්ද ඉතුරු වෙන්නේ ඒ සියලුම දේවල් මේකෙදි අපි පෙන්නනවා. දැන් මේ තියෙන්නේ උඩ තට්ටුව අමිල. මේකෙදි ඔයගලන් දැන් අමිලට පේනවා ඇති මේ අපි බෙඩ්රූම් මාස්ටර් බෙඩ්රූම් එකට ඩබල් බෙඩ් එකක් දාලා තියෙනවා. අනිත් බෙඩ්රූම් එකට සිංගල් බෙඩ් එකක් දාලා තියෙනවා. ඒ විදිහට ලිවින් එකට මේකේ උඩ තට්ටුවේ ලොබි එකක් තියෙනවා. මොකද පල්ලෙහා තට්ටුවේ ලොබි එක ලිවින් එක චුට්ටක් පොඩි. ඒ හින්දා අපි පොඩ්ඩක් උඩටත් ලිවින් එකක් අරන් තියෙනවා. ඒකෙදි ලොකු ජනෙල් අරගෙන තියෙනවා ටෙරස් එකට. මොකද එතනදී අපි මේ බිත්ති වැඩි කරලා ගේ වෙන් කරලා නැහැ මේකෙදි. ඒක තමයි විශේෂත්වය. මොකද ආවට පස්සේ ලොකු view එකක් අපිට පේනවා නිතරම ලොකු ජනෙල් දාලා තියෙන එකෙන්.
ඔව් ශෂිනි හරිම සැලසුමකට අනුව මේ හැමදේම කරලා තියෙනවා Houseplan.lk කියන්නේ નિયમિતව සැලසුමකට අනුව මේ හැමදයක්ම කරන තැනක් කියන කාරණාව අපිට පැහැදිලි. දැන් නිවාස හදද්දී තමන්ගේ නිවාස සිහිනයක් සැබෑ කරගද්දී ශෂිනි තියෙන අනෙක් කාරණාව තමයි තවත් කෙනෙකු ලව්ව මේ වැඩේ කරද්දී වාස්තුව ගැන ගොඩක් හිතනවා වාස්තු විද්‍යාව ගැන. කොහොමද ඒ ගැන සැලකිලිමත් වෙන්නේ? වාස්තු විද්‍යාව ගැන දැන් අපි ළඟට එන කස්ටමර් කෙනෙක් නම් අපි අනිවාර්යෙන් Houseplan.lk ආයතනයට එන කෙනෙක් නම් අපි අනිවාර්යෙන්ම වාස්තු බලනවා. ඒකෙදි අපිට සමහරවිට ඉඩම් තියෙන්න පුළුවන් මේ දේවල් වලට, කියන්නේ මම කිව්වේ බස්නාහිරට මුහුණලා. එතකොට දැන් මම අපි මේ ස්ට්‍රක්චර් එක ගෙනාවෙත් ඒ හින්දායි. එතකොට බස්නාහිරට මුහුණලා තියෙන ඉඩමක් නම් සමහරවිට හිතෙන්න පුළුවන් මම මේන්ඩෝ එක දාන්නේ කොහෙන්ද, කොයි විදියටද කරන්නේ මේ විදියට. දැන් මේකේ අපි උතුරට aran තියෙනවා මේන්ඩෝ එක. ඒ වගේ දේවල් කරලා වාස්තු වලට අනුව ගයක් හදන්න පුළුවන්. මොකද අපි ජීවිත කාලෙම ඉන්න හදාගන්න ගෙදර අනිවාර්යෙන් මේ මේ දේවල් බලලා හදන්න ඕනේ. මොකද ගෙදරට එන කට්ටිය අඩුපාඩු කියන්න ගත්තාම ඊට පස්සේ මානසිකව ආතතියක් ඕක. ඒ හින්දා තමයි අපි කියන්නේ හැම දෙම පිළිවෙලට ප්ලෑන් කරලා පටන් ගන්න කියලා. ඒකයි Houseplan.lk ආයතනයේ තියෙන විශේෂත්වය. ඇත්තටම අපිට අද දවසේ පුළුවන්කම ලැබුණා Houseplan.lk එක එකතු වෙලා කොහොමද ඔබේ අතේ තියෙන මුදලට ලස්සන සහ නිමාවෙන් යුතු නිවසක් හදාගන්න කියන කාරණාව නිදසුන් එක්ක පැහැදිලි කරගන්න පුළුවන්කම තිබුණා. ශෂිනි අපි ඉදිරි සතිවලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙහි විවිධ ඉදිරි පියවරයන්. අද දවසේ අපි එක් නිවාසයක ආකෘතිය හඳුන්වලා දුන්නා. මොන වගේ දේවල් ඉදිරි සතිවලදී කතා කරන්න කියලාත් අපි අවසාන වශයෙන් පැහැදිලි කරමු. ඔව් අපි ඉදිරි සතිවල කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගෙවල් දැන් අපේ මේ බජට් හවුස් දෙකක් අපි අරගෙන ආවා කලින් සතියේත් මේ සතියේත්. තව බජට් හවුස් කිහිපයක්ම තියෙනවා එකතු කරගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා හිටියොත් දිගටම පහන් පියස උදේ 10 ඉඳන් 10 අමාර වෙනකම් බලන්න පුළුවන්. ඉදිරි වැඩ කටයුතුත් එක්ක අපි කොහොමද එකතු වෙන්නේ, වාස්තු ප්‍රශ්න තියෙනවා නම් අපේ දුරකථන අංකවසේ කතා කරලා අහන්න පුළුවන්. Houseplan.lk වෙනුවෙන් ශෂිනි ප්‍රේමරත්න බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපි නිවාස සිහිනේ සැබෑ කරගන්න හැටි තමයි කතා බහ කළේ. ඒ නිවාස සිහිනේ සැබෑ කරගන්න අතට මුදලුත් ඕනනේ. අපි ඒ ගැන කතා කරන්න සූදානම්, විරාමයක් අරගෙන. සිකුරාදා සූර්යවිමනේ පහන් පියස විශේෂාංගයෙන් අපි ඔබේ නිවාස සිහිනේ සැබෑ කරන්න Houseplan.lk එකත් එක්ක එකතු වෙලා කතා කළා. මං කිව්වනේ අපිට මේ හැම දෙයක්ම කරන්න අතට මුදල් ඕඩ. අපි නිවසක් හදනවා කිව්වම නිවාස ණයක් ගන්න එක ගැන වැඩිපුර හිතනවනේ. නිවාස ණය ගන්න තැන් ගැන කතා බහ කරද්දී සුවිශේෂ තැනක් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HDFC බැංකුව සම්බන්ධයෙන්. අපිත් එක්ක සහභාගි වෙනවා HDFC බැංකුවේ අවදානම් කළම කරන පිළිබඳ ජේෂ්ඨ කළමනාකරු නිශාන්ත ඉහළගේ මහත්මයා. සුබදර්ශනක් නිශාන්ත මහත්මයා. අයිබුවන් කියලා පිළිගන්නවා. ඇත්තටම නිශාන්ත මහත්මයා, HDFC බැංකුව කියලා කියන්නේ නිවාස ණය වෙනුවෙන්ම නිවාස සඳහා පහසුකම් සපයන බැංකුවක් විදිහට හරිම ප්‍රචලිතයි. අපි එහි සේවාවන් පිළිබඳව පැහැදිලි කරමුකෝ. ඇත්තටම අමිල, හොඳ ප්‍රශ්නයක්. අපි අමිල වසර 40ක කාලයක් මුළුල්ලේ නිවාස ශ්‍රේෂ්ඨ තුල ඉන්න දෙවන්ත ආයතනයක්. අපි බොහොමයක් අපේ ආදරණීය ගණන්කරුවන් හඳුනගන්නේ ජාතිය නිවාස බැංකුව කියලා. අපි දශක 4ක කාලයක් මුළුල්ලේ මොවුන්ට ලබා දෙන සේවාවත් එක්ක අපි නිවාස බැංකුවක් විදිහට තමයි ඔවුන්ගේ මනසේ ස්ථාපනය වෙලා තින්නේ. එතකොට මේ සියල්ල එක්ක ගත්තපුවාම අද මට විශේෂයෙන් මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණේ තමයි අපි නිවාස බැංකුවක් කියන සාම්ප්‍රදායික නිවාස මූල්‍යකරණය කියන ප්‍රස්තුතෙන් ඔබට ගිහිල්ලා අපිට පුළුවන් වෙලා තිනවා නවශීලී නිවාසකරණයෙන් ඔබට ගියා වූ ජනතාවගේ සියලු ජීවන විලාසිතා අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය මූල්‍ය සේවාවන් සම්පාදනය කරන බොහොම නවශීලී රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ පෞද්ගලික යන දෙයන්ශයේම සංයුතිය සහිතව බොහොම හොඳ ආයතනයක් විදිහට ඉස්සරහට එන්න. විශේෂයෙන් මට මේ ඉදින් මතක් කරන්න ඕන කාරණේ තමයි අමිල, අපි නිවාස මූල්‍යකරණය හැරුණුකොට විශේෂයෙන් අද වන විට නවශිලී මූල්‍ය නිපැයුම් ඔස්සේ විශේෂයෙන් අපි කිව්වොත් ලීසින් කියලා අපි පොදුවේ ප්‍රචලිත වෙන්නේ මේක, කල්බදු පහසුකම්, රන් උකස් ණය පහසුකම්, අපි හැමෝම දන්නේ මේක පෝනින් කියලා. ඊට අතිරේකව අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් විශේෂයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා, ව්‍යාපාර පුළුල් කරන්න වගේ පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවාවන් සම්පාදනය කරනවා. මේකට මට විශේෂයෙන් කියන්න ඕන තවත් කාරණයක් තමයි අමිල, බොහෝ ගනුදෙනුකරුවන් අපි හඳුනගන්නේ සාම්ප්‍රදායික බැංකුවක් විදිහට. අපි එකෙන් ඔබට ගිහිල්ලා තිනවා. අද වෙනකොට අපි අන්තර්ජාල බැංකු කරන සේවා පහසුකම්, ATM බැංකු කරන සේවා පහසුකම්, මේ තාත්විකව අපි කිව්වොත්
පාම් ටොප් බැංකින් අපි දෙපාමුලට බැංකු කරන සේවා පහසුකම් මේක විශේෂ තත්ත්වයක් අපි මේක පුරෝගාමි බැංකුවක් විදිහට කටයුතු කරනවා නිශාන්ත මහත්මයා දැන් ඔය කියන විශේෂ බැංකුවක් නිවාස වෙනුවෙන්ම කටයුතු කරන බැංකුවක් විදිහට ගනුදෙනු කරුවන්ට පාරිභෝගිකයන්ට මොන වගේ පහසුකම්ද සපයලා තියෙන්නේ HDFC බැංකුව ඇත්තටම හොඳ ප්‍රශ්නයක් කමිලා ආපහු අපි නිවාස මූල්‍ය අවශ්‍යතාවයක් සඳහා අපේ බැංකුවට පැමිණෙන ගනුදෙනු කරුවෝ ගත්තොත් බොහොමයක් නිවාසයක් සැලසුම් කරාට ඒ නිවාසම් සැලසුම් කරන නිවාසය ඉදිරියට ගෙනියන්න එයාලට තියෙන දැනුම හැකියාව සම්බන්ධයෙන් අපි ගැටලු අත්දැකීමින් ඉන්නවා. මෙහිදී අපිට පුළුවන් එයාලට විවිධාකාරයෙන් සහාය වෙන්න. තාක්ෂණික සහයෝගිතාවෙන් ලබා දෙන්න. ඔවුන්ගේ තක්සේරු කරන වාර්තා සම්පාදනය කරන්න, එයාලගේ නිවාස සැලසුම් සකස් කරගනිද්දී ඒවට පහසුකම් සම්පාදනය කරන්න, ඊට අතරේ ඔවුන්ට අවශ්‍ය උපදේශන සේවා සම්පාදනය කරන්න, ඒ වගේම තමන්ගේ ආයෝජන කළමනාකරණය ඉදිරි අවුරුදු පහක කාලයක් ඇතුළත තමන් කොහොමද ගයක් හදාගන්නේ ඒ සඳහා කොහොමද අද අපි මේ අවශ්‍යතාවයන් සඳහා මුල පුරන්නේ මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අපි සියලු ආකාරයෙන් අපේ ආදරණීය ගන්ඳුනුකරුවන්ට සුපසන් නිවසක් සඳහා වෙන ඔවුන්ගේ සිහිනයේ යථාර්ථය බවට පත් කරන්න ඇත්තටම ඔබේ සිහිනයේ මල් පල ගන්න ඔව් ඇත්තටම ඔබේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න කොහොමද HDFC බැංකුව දායකත්වයේ දක්වන්නේ කියන කාරණාව පැහැදිලි කරන්නේ නිශාන්ත මහත්මයා ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බැංකුවකට ණයක් ගන්න ගියාම ලොකු කාලයක් ගත වෙනවා Tamange නිවස හදාගන්න ඉන්න කාලවකවානුවටත් වඩා ප්ලෑන් කරන කාලවකවානුවටත් වඩා ලොකු කාලයක් යනවා ණය මුදල ලබා ගන්න මෙහෙම කෙනෙකුට මොන වගේ පහසුකම්ද සපයන්නේ ඇත්තටම අමිල ඔක සාම්ප්‍රදායිකව මිනිසු තුල ස්ථාපනය වෙලා තියෙන මතයක්. නමුත් ඒ මතයෙන් අද ඔබට ගිහිල්ලා. අද නවශීලී බැංකුකරණය ඔස්සේ අපි කතා කරන්නේ එක් දිනක් තුල දින 7ක් තුල ණයක් කියන සංකල්පය. මම 2006 දී බැංකුවට බැඳෙද්දී මාස 3ක කාලයක් මාස 6ක කාලයක් යනවා බැංකු කටයුතු සඳහා ණයක් ලබා ගන්න. නමුත් අද වෙනකොට එක් දිනකින් දින 3කින් වගේ ණයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ බැංකුව ගනුදෙනුකරුවන්ගේ ණය අවශ්‍යතා ඉතාම කාර්යක්ෂම පහසුවේ ඔවුන්ගේ අවශ්‍යතා හා හොඳින් ගැලපෙන ආකාරයට මේක සම්පාදනය කරලා දෙන්න. ඒක නිසා මම විශ්වාස කරනවා අපිට පුළුවන් අපි ළඟට එන ගනුදෙනුකරුවන්ට බොහොම ඉහළ මූල්‍ය සේවාවක් සම්පාදනය කරන අතරම කාර්යක්ෂමව තමන්ගේ නිවස පිළිබඳ සිහිනය යථාර්ථය බවට පත් කරගන්න උදව් කරන්න. ඇත්තටම ඔබට හැමදාම ඉන්න හිතෙන ඔබේ ගෙදර නිවැරදිව ක්‍රමවත්ව හදාගන්නේ කොහොමද කියන කාරණාවත් ඒ සඳහා ණය පහසුකම් ලබාගන්නේ කොහොමද කියන කාරණාවත් පිළිබඳව අපි කතා කළා සිකුරාදා සූර්යවිමනේ පහන් පියස විශේෂාංගෙන් අපිට පුළුවන්කම ලැබුණා Houseplan.lk එකතු වෙලා මේ නිවාසය කොහොමද හරි විදිහට සැලසුම් කරන්න කියලා කතා කරන්න බෙහෙම සතුටවත් වෙනවා ශෂිනි ප්‍රේමරත්න ඔබට නැවතත් ඒ වගේම HDFC බැංකුව වෙනුවෙන් අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නිශාන්ත හිලගේ මහත්මයා ඔබතුමාටත් බෙහෙම සතුටවන්ත වෙනවා අපිට අද දවසේ කාල වේලාව ඉවරයි පහන් පියසට සිකුරාදා සූර්ය විමනෙන් සමුගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා